හරි එහෙනම් අපි ගී සතය නවත්තකු දැනින් පටන්ගම්ම අපිට තිබුණ පුතේ භාෂාවපෘතේ තවභ්‍යස වල ඉතුෘටික කරන්න තිබුණා මශයා කරන්නම් ඔයාල පෙළපොත්තේ කොටස පෙරළගන්න ප්‍රන්සලකුත් අතට ගන්න පහත දී ඇති තද්ධිත පදවල ප්‍රකෘතිය හා ප්‍රත්්‍යය වෙන්කරන්න කියනවා. හරි. සසලක් අතරගන්න අපි විංකරම ද දියනි කියනකොට නිියගන්න දූදන අ. දූදන අනි. එක අපි හතරවිනි ප්‍රශ්න දක්වා කරා දැන්කරන්නේ පස්සනි ප්‍රශ්න දියනි දූධන අන. විශිෂ්ටතම කියනකොට විශිෂ්ටධන තම. ශිෂ්‍යත්ව ශිෂ්ෂත්ව කියනකට මොකදදාලට හිතෙන්. ශිෂ්‍යධන තව.

ශිල්පී කියන එක ශිල්පධන ඊ ශිල්පී ශිල්පධන ඊ ශිල්පීඊ යන්න ශිල්පධන ඊ නෝතන නූදනතන නෝදනතනයනන නෝදනතන. දිතීක දිතීය දන එක. දිතිීයධන එක. ඒනඟට පුත්තේ පැන්සලෙන් මෙතනමෝගොල්ලො මේ වෙෙන් කරන්න. අපි මේ හරියවහෙෙන්ම තියමු වැරදිනම් මේ මකලා නිවැරදි කලියාගම එස්සෙන්න්න මේ උපසර්ගවල ඔගොල්ලො වෙෙන්කරම එක පුළුවන්න තනිින් කරන්න පහත්ත දැක්වෙන පදවල උපසර්ගවෙෙන්කොට දක්වනමං එකක් කිය දෙන්නම් ප්‍රතිඵල නංකොමද ප්‍රතිධන කල. කරමු බලන්න දිහිනීමේ දහය හරි අපිහෙනම් බලමු ප්‍රතිඵල කියන එක ප්‍රතිධන පල. හද පරිපාන පරිපාන කියනකට පරිධන පාලන පිළිගැනීම පිළිධන ගැනීම සම්පාධනය සම්ධන පාදනය අතිදක්ෂ,

මුද්‍රිත කියලා කියෙනපුට ධන මුද්‍රිත උප්‍රකුලපති උපධනගුලපති. හනි මේ වගොල ලියන පොතෙල් අස්සන්ට පිටපත් කරලා මට රූපකට දාන්න දැන් අපි වා්‍යෙටිකත් ලියාගම්මු. පුරෝගාමී පුරෝගාමී කියන යම්දයකට මුල් වෙලා මෝලික වෙලා.

வாக்க නිර්මාණය කண்ணකට මේ අந்தங்க ன்ன කැමතිக்கா වෙනස් කலாம் නිර්மானக்கலை வ පුළவாங்க. උ අனுவாතිලානිபදිව. රටකද වුණු දෙසා ජා්‍යන්ந்தර සම්බන්ධතා වය හැදන්න බைනම්ම හරි පිටපත් කலை வண்ணோனே.හ ங்கට සங்க්‍රராம. உ.

දෙගුරුන් සතුවේ හරි ඊළඟට සංග්‍රාමය විවාධ නායකයාගේ සංග්‍රාමයකෙන් යුද්ධය කියන එක අදහසින්. විවාද නායකයාගේ වා වායන් අර්ගායන්නවා සංග්‍රාමය ගැන වාක් සං්‍රාමය ගැන විනිශ්්‍රකරුවෝ මවිතයට පත්වූහ විනිශ්්‍රකරුවෝ, මවිතයට පත්වූහ ඊළඟට නිචේතන මෙරට ඇති මෙරට ඇති, සංචාරක නිකේතන මෙරට ඇති සංචාරක නිකේතන ගැන විදේශීය විදේශීය විදේශය සංචාරකයෝ තෘප්තිමත් වෙති

சுப்ரகட்ட கத்துவர்டின் விக்ரமசிங்கோ சுப்ரகட்ட கத்கத்துவர மார்டின் விக்ரமசிங்கோ தவமாத் தவமாத் லக் பிமே லக் பிமே ලක්බිමේ නවතා නවකතා අබරේ නවකතාව නමති අහස නවකතා අඹරේ බැබ ලෙති හඩ කලාත්මක කියන එකටයි ශ්‍රේෂ්ඨ කියනෙකටයි හදමු බලන්න පුතේ ඔයාක්. හදන්න මංහනික් කෙනා කියමු උක්තෙට අනුව අක්‍යාතය තියන්න ඕනේ කලාත්මක නිර්මාණයමගෙන කිහිපෙකි නැත්තන් කලාත්මක නිර්මාණ වේ කිව්වත් හරි හරි හොඳයි රණුති කියන බණපොතේ කලාාත්මක කියන එකට කලාකරුවෝ විසින්ද ඕ කලාත්මක නිර්මාණ කෙරෙති කියල වැරදිී කල්තකොට කලා ඔයා දැන් කර්මකාර කියන්නේෙ ලීල තියෙන්නේ එතකොට මේ කලාත්මකකිනිර්මාණ උත්තවුුණොත් ඒක අප්‍රාණවාචී. அ දෙத்த கொොடு கிரத்தி කියන්න බැத ඒவගේ ஆவත් புத்தே உ ேட்டு மதகத்தியாகන්න. ඒவගේ கර්மகாரக்கன் லிියන්නப்பා கවதாාවත් மொකதே හரியன்னත් புலவாம் வரதன்னால் பொலவாங்க ந்தா அவதானமக் கන්නப்ப சரல உக்திட்டானோ வாக்க ති அடும தருமை மாம கிழப்பட்டங்கரம் யண்ண ஹரி மாம கலாத்மகி நில்வாணகரம்ம் கேழ அன லையாන්න. என்ன சர லோப்போ அவதானமக் கனுப்பா கர்மக்காார்க்க වැதெ பொலவாுக்கு டிக்க கமாறுன. சரல பிளயாන්න.

සීගිරිචිත්‍ර සදාතනික කලාත්මක බවින් අනූනය හරි මලිත් කියමු බලන්න ශේෂ්ඨ කියනකට ඔුශේෂ්ඨ නවකතා කරවකි හරි රණුති ඔහු ලෝ ශේෂ්ඨටවිරෙකි හරිේ රවීෂා සන්ඳහන් වය හරි පුතේ මේ වාකි හරි නමුත් ගොඩා දීර්ග වැකිවලට වාකිවලට යැන්ප සම්ශිප්ත වාකි රීම් කෙටියේව. අදහස හොඳයි මේ ගොඩා පලිකට ලියන්න තිපා. හොඳයි ලියමුකෝ ශේෂ්ට ජනනායක චරිත. ශේෂ්ට ජනනායක චරිත,

செமவிட்டம பிரதிக்கருக்க உத்துமோ உத்துமோ வெத்தி ஆகமிக்க நாயக்கையோ செமவிட்டம பிரதிபாத்திகருக்க உத்துமோ வெத்தி ஏனாம் பொத்தி මේකෙ නිි තබ්ඩාස් අප්‍රි කරලා ඉවරායේ අවබෝධය ප්‍රශ්න පාඩම කියවල ලියන්න කිව්වා මගේක බලනො ඉදිරිද දැඟෙහෙනම් අපේ විචාර්තික අවසන් කරන්න යම්. හ ලියාගම් මොහෙනම් සාහිත්‍ය කොතාරගන ඉතිහාසත්ඥයන් විසින් හෙළිදරව් කරන අපේ වංශකතා තොරතුරු සනාථ කරවන කාරනා. සන්දේශ කා්‍යවලින්ද සොයාගත හැකි වී මග විසිතුරු පාඩමේදී සැල්ලිහිනි සන්දේශයෙන් ඔබට හමුවන. එබඳූ යිතිහාසික තොරතුරු නිදසුම් සහිත පෙළගස්වා පෙන්වන්න නැත්තම් මේ ප්‍රශ්නෙන්න පුළුවන් සැල්ලිහිනි සන්දේශයෙන් යිතිහාසික තොරතුරු හෙළි දරව්වේ විමසන්න පැහැදිලි කරන්න. හෙන අපි බලන්න ඕනේ මොනවාදමී තියන සැල්ලිහිනි සන්දේශය ඉතිහාසික තොරොතුරු. ප්‍රශ්නිලියයා ගම්මකු ලස්සනට හඩි දැම්පුතේහිනම් මෙතනෙද ප්‍රවේශය ගන්න හෙටි මම නැවත කතා කරන්නේ මන්දෙන් කියල දී ලනි තියෙන ගේ සතතියත් කිව් වන්නේ දකොහොමද ප්‍රේශ ගන්නේ කියලා කතුවරයා යුගය මුල්්ටුතිය ඒකින් කෙටි ප්‍රවේශයක් ගන්න ඕනි ප්‍රශනය. ඒටම සම්බන්ධ කරන්නඕන් මන්දෙන් එතනෙ හට සධර්ය කොහොමද මේ පැදි ිතා හවරු කරන්න ඕන කරුණු පික තමයි කියලා දෙන්නේ යන්න. තකරද මෙතනෙද අයිතිහාසික තොරොත්තුරු ඇතුළත් වෙන ප්‍ර්බල නිද සොන්තුනක් ගන්නඕනේ. හරිද හල් අපිහිනම් බලමු. ඕ. කොට මේ සැල්ලහිනි සන්දේශයෙන් පුතාාගෙන තියන්න මේ තොටගමේ ශ්‍රීරාහුල හාමුදුරුවන් රචනා කරපුෝ මේ සන්දේශයේ මගසිතුරු පාඩම තුළපුොටේ අයිතිහාසික තොරතුරු ගණනාවක්ම තුළත් තුනාා. නේද සමනල ශ්‍රී පාදස්ථානනේ. සම්නල පරවතයෙන් මුදුනෙහි මොනිසිරි පතුළ සටහන පවතින බවත් ඒක ආරක්ෂා රැක බලාගන වදනාමාන කරන සමන් කියන දෙවිකෙනෙ කන්නවකිල යම් කිසි කමයකින් කියවුණ. මතකනේ එහනම් ඒ පිරිිබඳ ජනප්‍රවාදයක්තිී බිලතියෙනවා ඒක බෞද්ධයන් අතරතියෙන්නේ එහනම් තොට ගොමේශ්‍රී රාහුල හාමුත්‍රෝත් තමංග සැල්ලහිනි සංදේශට ඒ යිතිහාසික පොත ඇතුළත් කරනවා හනිද එහෙනං එක කෝට්ට අවදයේ ජනතා වතරේක තිබුණ කියලා අපිට කියන්න පොළුවන්. එයනං අපිට මේකට ඩියන්න පුළුවන් හොඳ නිදසුනක් තමයිනියාගන්න නිදසුන පමණක් සුරණද සමන් සමගින් සුරඟනයවර පැහැනද මදාරා පළ සතු මල්පතර කියෙන කවි. ඊ නඟට පුදතේ නැමතත් අපිට ඓතිහාසික තොරතුරක් හම්බවෙනවා මේ ගනී මිනි බැබිලි කිරණෙව් සතපාය කියන කවිය තුළ. හතකොට මේ? එම රාජධානය ළඟම මහසෙන් හෙවත් කතරගම දෙවියන්ට කැපුණ දේවාලයක් තිබනා කියලා තොටපුුණ මේශ්‍රී රහුල මුදුුවෝ දක්වල තියෙනවා. නේද එක දියවන්නාවෙන් එතර තමයි පිහිටලා තියෙන්නේ එක ජෑවලදන පුරනගරයට ගෞරවයක් ආඩම්බරයක් අලංකාරයක්ප පැවතුනා කියලා තියෙන එෙනම් මේ යිතිහාසික පුවතම කතරගම දෙවියන්ට කැපුණු දේපාලයක් තියෙනවා කියන යිතිහාසික තොරතුර. හාමුදුරුවෝ තමන්ගේ සන්දේශයට මඟ විසිතුරු පාඩමට ඇතුළත් කරලා තියෙනවා. හිනං එතකොට ඒකත් අපිට ප්‍රබලග නිදසුනක් මේ අහල තින කාරණාව සනාත කරන්න ලියන්න පුළුව. හරි ඒකත් ලියාගම් ගනී මිනි බැබලි කිටනෙවු සතපාය හරි ඒනඟට පුත්තේ වාලා දන්නවා අපේ මේ. මේ පාඩම කරන්නකොටත් ඒගෙන කතා කරා හයවන පරක්කම් බාහු රජතුමා මේ සකුමල්කුමාරයාට යාපනයට ගිහිල්ලා මේ ආපා පටුන පාලනය කරපු ආපාපට යාපනය පාලනය කරපු මෙ යාර චක්ක වරතීම පරාජය කල් එන්නෙ කිව්වනනේ දේ පරාජය කළ රට එත්සේ සත් කරන්න මේ එතකට සපමල්කුමාරයක් දායකත්ව වුන්න එතක ක් ප්‍රවර්තිීව පරාද කරලාවා න දෙතකොට ඒ දවස්සල මේක හරිම විශේෂී වැදගත් පුවතා. තකට ඒක ගැන කතා කරා ලොකු වටිනාකමක් තුන්න එකතකින් ඒක හාමුදුරුව ඇතුළත් කරන්න ඇතිේ තමග සදේශෙන් වටිනාකමකොත් න් හබ වෙනවා. නිද එතක අනි්‍යක තමයිහිෙනං ඒ යිතිහාසික පවතී තිහාසයෙන් නැකිලයන්න නැතුව තම් නැවතන් ලියාතිඩීමක් මේ මග විසිදුරු පාඩමේදී. ුවங்க කතිன. வன பராக்கபா රජ சப்புமாල්க்கு முனட்டு හමුதாාවක් பாடදீලා யாப்பாப்பனயாவலா சப்புமால் குமாரையாறு சக்கவத்தீவ பராஜே කல்ல ஆவை කියන තිහාசிக்க போුවத்த மன்னமே கவி සந்தහන් වன எனත් மட்டினவா இல்லதுறங்கட்டு நැகிமின் விதேவு சறின. ඊළඟට අපිට අවශ්‍යනං ගන්න පුළුවන් මේ අම්බලන් සංස්කෘතිය පැවතුනා කියන එකට. අම්බලම් මඟ අම්බලන් තනා තිබුණ මේ අම්බලම් පිළිබඳ පුවතත්යතකට අපට යිතිහාසික තොරතුරක් විදිර ගන්න පුළුවන්. අවශනම්ක ලියගන්න කොල්ලම් ගසින් නිෙල්ලිවුරැති ප්‍රපුුණ සිනි කියන එකක් නැත්තං අලතුන ලියා ගත්තා ප්‍රමාණවා. මේක ලියාගනි ඉවරනං කියන්න අපි ඊළඟ ප්‍රශ්නයට යනවා. ට ඔගොල මේ ප්‍රශ්නයාවෝත් මේ කවිවල තියන ඒ විස්තර කරල්ලා ඒවැෑන් අහල තියන ප්‍රශ්නය සනාත වන විදිට තහවුරුව වන විදිහට ියලා මේක සාර්ථක පිළිතුරක් ලියන්නෝන්. මම දෙන හොම්වර් එක තමයි මේක ලබන අඟහරවාදටම අවශ්‍යනය අඟහරුවාද පහුවෙලා හරි මට කරූප්පකට දාන්න අඟහරුවා දම බලන්නෑ මම එකනොගොලන තව හොම්බක්තිීලා තියෙනවනේ නිසා අඟහරුවාද පහුණනාට කමන්න හැබැ කෙනෙක් කන්නවන කරන්න පුළුවන් කරලා එවන්න. හනිද මං අයිතිහාසික තොරතුරු සම්බන්ධව දෙනවා මෙන්න මේ විචාර ගල ලියෙන්න්න පුුවන්ද නිදසුන්තුනනාක් දාලා යිතිහාක තොරතුරු කහොමද පැලිවෙන්නන්නේ කියලා ෙටි ප්‍රවේශයක් අරම් ප්‍රශ්ණනත්තයකටම සම්බන්ධ කරලා හනිද. නිදසුන එක පාට මතාරි නෙ නැතුව ඩ ියන්නෙ නැතුව කලින් කරුණක් දෙකක් ලියල පඊට පස්සේ නිදසුන ලියල එක පැහැදිලි වෙන්නේ හොම්දි කියලා ලස්සනහිනම් මේ විචාරයක් ලියල බගෝප්ප එකට දාන්න. හරි අඟහරුවාද මේ නැතිව වුණාට කමක් නෑ අද තව හොම්වක්දීලා තියෙන නිසා අඟහරුවාද පහුවෙලා දාන්නකු බලන්න ම මේකට බලලයිට පස ගොලන්න ලපුුණු දෙනම එකට හාවෙේ. හෙනන් සැලිහිනි සංදේශය යටතේ දව එක්ක විචාර ප්‍රශ්නයි කතා කරන්නේ. මෙන්න මේ ප්‍රශ්න ලියාගන්නකෝ සැලලිහිනිි කමයා බස්ථාහා සෙද්දිිනිිරූපනයෙහි සමතෙකි මග විසිත්තුරූ පද්්‍ය පන්තිය ඇස්සුරෙන් විමසන්න. ඕ පුතේ දැන් අන මන්දුන්නේ ර්ථොතුරි අයිතිහාසිකතොතුරු පැහැදිලි වෙනම කියන. මංඒකි ප්‍රශ්නයෝගොලන්ට දෙන්න ගරුප් එකට හරි දාන්නම් ඒක අනුවරියන්න හෝම්වක් එක දුන්නේ එක ප්‍රශ්නය දාන්නම් ගරෝප්යකට එක ලියන්නඒට මවාලට දෙන්නම් ප්‍රශ්නය ලියන්න තියන අයිතිහාසක තොරතුරු හැදි දරව වෙනවා කියන ප්‍රශ්නය ගරූප්ය එකට දාන්න හරි මේ ප්‍රශ්නය ලියාගනීවරද හා එහෙනම් අපි දැන් එක සාකච්ඡා කරමු දැන් සිංහල පද්්‍ය සාහිත්‍යය ගත්තට පස්සේ ස්වන්නම යුගම කදද ස්වර්න්නමය යුග තමයි කෝට්ටී යුග නේද අපේ සාහි්‍ය පද්‍ය සාහිත්‍ය ස්වන්නම යුග කෝට ගද්‍ය සාහිත්‍යයේ රමණීයම සාහිත්‍ය තිබ්බෙකු හෙද. රමණීම ගදධ මතකට. දම්බ දෙන යුගේ නේද දම්බ දෙනයුගේ තිබේ. එහෙනම් පුතේ පද්්‍ය සාහිත්‍යයේස්ුවරණ මේ යුගේ තමයි කෝට්ටේ අවධීතුගරම කෝටය අවදී තමයි තොටකුමේශ්‍ර රහු හා මුදරුවන් කිසි මේ රචචනා කරන සැලලිහිනි සන්දේශය කෙටින්න දූතකා්‍ය වෙෙන හනිද එහනම් මේ රාහුල හා මුදුරුවන්ගේ ප්‍රතිබා පූර්ණ කවිීත්වට මේ සැලලිහිනි නිදසුම් සපේනව සැලිහිනි සන්දේශය නද අක්තිශයෙන්ම මේ චමත්ත කාරජනක අවස්ථා හා සිද්ධි වලින් මේවා යුක්ත වෙලා තියන මේ අවස්ථා සිද්ධිින් හරිම ලස්සන්ට පතෝරය වරණාවට ලක් කරලා තියෙනවා. හනම් අපි දැනගන්න ඕන මොනවද මේ අවස්ථාහා සිද්ධිනිි රූපණය කියන්න නේද අවස්ථාහා සිදධිනි රූපනය කියන මචනය සංගොඩක් ප්‍රශ්නවලට පිට සම්බන්ධ කරල න නහි අපි නම් මේක හොඩින් මේක පිළිබඳ අවබෝධයක් තියෙන්නඕනේ මොක්ද පුතේ අවස්ථාහා සිද්ධිනිි රූපණය කියලා කියන්න. දන්නවද හඩ එනම් අන්දැගේක පැහැදිලි කරන්න. පොත්තේ ලේඛකයාට තමංගාව තිය නැත්තන් තමන් සඳක ප්‍රබලම ූපකරණය බවට පත්ති නිභාෂාව. නේද භාෂාව තමයි ප්‍රබලම ූපකණ්‍ය චිත්‍ර ශිල්පයාටනම් වන්න හැඩතල. ඒවගේ නතන ශිල්පයාටනම් නැටුම් හැඩතල අන්න සංගීත නිර්මාණ? යටසරනේද සරහත්තන එහින එන්නේ වගේ ලේකකයා සතුෝ උපකරණය වෙන්නේ භාෂාව එහිනං කිසියම් සාහිත්‍ය නිර්මාණයක් තුළ භාෂාව යොදාගනිමින් කිසියම් අවස්ථාවක්හඩ සිද්ධියක් කරි පාටකයාගේ මනසේ පාටකයාගේ මනසේ මවා පෙන්වීමට එෙමනැත්තං චිත්ත රූප මැවනාකාරයට ඉදිරිපත් කිරීමට තමයි පුතේ අපි අවස්ථාහා සිද්ධිලිරූපණය අවස්ථාව සිද්ධිනිරූපණය කියලා කියන්න. අපිරෙහෙම සරලව හදුන්වන්න පොළුවන්. දකුණු මේ අවස්ථාහා සිද්ධිනිරූපණය කෙනෙක සම්භ්‍ය සාහිත්‍ය වගේම නූතන සාහිත්‍ය තොළ යොදාගන්නවා. එතකට මේ කතුවරය මේ අවස්ථාහා සිද්ධිනිරූපණය කරන රනුතිය, මේවිද්ධ උපාක්‍රම භාවිතා කරනවා මොනාද. උපමා යොදාගන්න පුළුවන් සංවාදය යොදාගන්න පුළුවන් වර්ණාත්මක භාෂාව යෝදාගන්න පුළ මෙින්නමේ පක් ්‍රම භාවිතා කරලා අවස්ථාහා සිද්ධිනි රූපනයේ ඉදිරිපත් කරලා කියන.තකොට අපි මේ අස්ථ සිදධිනිරූපනි මෙහෙමත අර්තනය කරන්න පුළ මෙහෙමත් හදුන්න ලංකෝමද භාෂාව උපයෝගී කරගන මේ අවස්ථාහා සිද්ධි ඉදිරිපත් කරනොකට කියවන්නාගේ හිතේෙන තම් පාටකයාගේ හිතේ ස්ජීවීමේ අවස්ථාවමවන්න පුළන් සජීම අවස්ථාව සිදුවීම මැවිනාකාරයට නිරූපණය කරන්න පුොලනං අපි කියන පුළුවන් අවස්ථාව සිද්ධින රූපණයක් කියල හනිද එකට මේ අවස්ථාවක් කියන සිද්ධි ගොඩක් යකුතු වෙලා තමයි මේ අවස්ථාව හැදන්නේ උද්වේග කර එතකොට අවස්ථාවක් විදිට එක ගන්න පුොළ වා එහි නම් දැන් අපි බලමුර අවේෂපුත්තයේ සැලනහිනිි සන්දේශයේ මේ මගවෙනුම් වලින් අපි තෝරාගත්ත කවි මග විසිතුරු පාඩම මේ කවිවලින් කොහොමද කවියා වස්ථාහා සිද්ධිනුරූපණයට සමත්කමක් දක්වල දනකන අපිරදැන්ත හවරු කරන්න දයනිකල් හරි ඒකට ගැලපෙන හොඳම ප්‍රබල නිසුනක් කපිගම්ම මෙන්න මේකාවිය හරි මලත් කියමු බලන්න මේේ කවිය කියල තේරුම කවිය කියන්න මලිත් තේරුම කියන්න මේ රණුති හරි එහිනම් පුතේ අපට මෙත නිදි කියන්න පුළුවන් මේ තුොට ගොමේශ්‍රී රහුල හාමුදුරුවෝ මේ ආපාපටුන ජයගන එන පැමිණෙන සපු මල් කුමාරයාව චත්ත රූප මැවෙන ආකාරයෙන් වන්නාගල්ල තියනවා නේ ද අපිටත් මේ කුමාරය එනවශ්‍රයාග පිටේ නැගල මේ ආකාරය පාටකාවගේ කිිතේ මැවෙනවා අපේනවා. එහනම්පුතේ මේ තුර අප්‍රි කියන්න පුළන් මේ තුළින් හොඳින්ම පෙනී යන්නේ කතුවරයා සතුූම සිද්ධි නිරූපනය සතු හැකියාවයි ශක්්‍යතාවයයි කියලා පිට කියන්න පොළුවන්. හ. ඒවගේ මේ ප්‍රශ්නයට ගැලපෙන තවත් හොඳ නිදසුනක් තමයි පුතේ. අයිරාවනෝවන් අවතන ලිසිෙන් එන අයිරා දහස් දිලි දුම කොත් සිෙපත් ගෙන. කයිකාවලෙහි දැක සැබ්බලුන් රැකසිටින වයියා කරන් මල්තුරුගණ වනහිසින.වෙන්න මේකත් ගන්න පුළො. තේරුම කෙමු බලන් රවේශාව. ඕ එතකොට පොත්තේ දැන් මේකින් අරථවත් වන්නේ ඉදිරියට එෙන මේ අයිරාවන ඇත්තාාවනාා නවත්වන අදහසේ මේ දහස්සකට වඩා දිලිසෙන දුණු පුන්ත කඩු මේකින් අආයුද රැගෙන කයිකාවලන ස්ථානිහි මුර කරන මේ නේදම මේ මුරකන සෙටවලුන් දැක බලාගෙන මෙමල් ගසියුතු වනේටඩින් පියාබල යාසර කරන්න කියලා තමයිදෙන් කියන්න. එහෙනම් පුතේ මෙහිද මේ කතුවරයක් මේ දක්ෂ ආකාඩයෙන් කයිකාලව ස්ථානය ඒ වගේ මේ ස්ථානය සිටින සෙබලුන් චිත්ත රූප මැවනාආකාරයෙන් විස්තර කරනවා. හනිද හනි එතකොට ඒකක් පැදගල් ඊළඟ නිදසුනා පිළියාගම්ම මග විලමින් සිටිනාදොඹනීපියට පිය සලමින් මළගෙහි රොනිනවල. ලියාගම්මු බලන් හැමම ලියාගම්මුවෝ මගනිලමින් සිටිනා දොම නීපියල කියනකමින්. මගනිලමින් සිටිනාදොඹ නීපියල පිය සලමින් මළගිහි කෙළ රොනිින ගල. තතුඩලමින් බිඳ විලිකුන් මේරු පල ඉසු බුළුමින් එෙහි සැලදඹ පඳුරු වල. තේරුම කියමු බලන්න රනුතේ සැලලිහිනියානිනිි හරි හොඳයි පුත්තේ කමවිියත් ඉතුරුටි ලියාගමු ඊට පස්සකි සාකච්ඡා කරමු ඉමරයිදලියයා ගනා. හරි. එහෙනම් අපි කත්තා කරු. එහෙනම් පුතේ මේ කවේදේ තොටකොමේශ්‍රී රාහුල හාමුදුරුව මේ සැලෙහියාට යන මාර්ගගේ හඩරිතවර්ණ ගන්නුවින් මේ සිටින දොම්බ. බාක්මී මෝර මේ ගස්වලේ වගේ මේ ගස්සලින් උඩ මල්වඩින් ගැවිසී ගත්තාවෝ මල් මත්තෙහි. පියාපත්සන්නමින් සෙල්ලං කරලා. ඔපගේ තුඩින් ඇනල ඉ දුණු මේ මෙහිරි පනතුරු කඩාගෙන කාලා ජම්මුගස්සල විවේ කරගෙන යන්න කියලා කියන. ඕකනෙදැන් කියන්නේ. තකට පුතේ? මේ පද්‍ය තුළ මේ කවී තුළ සැලලිහිනියාට තමන්ග හිතේ ආශාව ඇතිවනාකාරයට කැමැත්ත ඇතිවනාකාරේ සිද්ධිනිි රූපණයක් කතුවරය කල්ලා තියෙනවා. තමගම දූතයාට කැමැත් ආශාව ඇතිවනාකාරයට සිද්ධිනි රූපනය කරලා තියනව තුළම හිදී දෝම්බ භාක්මි මේ ගස්වල පියාපත් සලමින් කේඩා කරලා ඉදුණු පලතුරු අනුභාව කරලා කාල අනේදා. ඒ කියන ආශනාව සැලනීනියාග සිතේ ඇතිවෙන්වා සැලිනිියක් සිතේ හටගන්නව ඒ විදිහටඒක ඇතිවන ආකාරයට තමයි මේේ සිද්ධිනිරූපණය කළ තියෙන කෙර කියන්න පුළුවන්. ඊළඟට ගම්මෝ මෙන්න මේ කවිය රිවි ඇැවුලේ පිපිකමනේ විල් ගැවසී. මත කොවුලේ තුරු වදලේ හඬන නිසි. වන සැවුලේ මගස්සනයේ පොඩ සැලසී ගුඩු බැවුලේ අවුලේ නොවේ කිසි. ියයාගම් මොකුහෙනම් මේ කබිය ලියලා දෙහිනි කියමු මට තේරුම හ හොඳයි පුතේ එහෙනම් මෙතන කියනව හිරුවඩිය වැදිලා පිපපු නොවේනෙලුම් මල්වලින් පිරුණු පොක්කු නොනේද ගැවසෙන්න්නට සුදුසු. තියන මේ ගස් ගස් ඒවාගේම මත්කො හෝකුරුල්ලන්නාආද ගන්වනවා පාඩසට ව වලිකුපල්ල පොරකමින් සිරින්නවා. මේ කියන ගුරු බැවල ප්‍රදේශයේ තියෙන දේවල්නනය දෙහෙන මේ දේවල් පුතේ වඩාවත් හොඳින් කතුුවරයා නිරූපණය කරනවා කියන්න පුළුව. ගුරු බැව්ල කියන ප්‍රදේශය සරූපය මේ ගම්ම මොනවගේ දෙහෙත් තියෙන දේවල් මොනවද කියලා පඩාත් හොඳින් ඒ එක සරූපය හොඳින් නිරුම් වෙන අපට එක අපිටත් පට කියට තේරුම් ගන්න පුළුවන් වන දිහට ස්ථා සික්්දුලිරපනය සල්ල තිෙනවා කියලා කියන්න පොළුව. එහෙෙනම් පුදතේ මේ තුළින් පැහැදිනන රාමුල හා මුදරුවන්. මේ සත්තුන්ගේ ගස්වල සරූපය හැ විදදිහ වඩාතුොගින් නිරූපණය කරලා තියනවා. ඒනම් පුතේ අවසානේද කියන්න පුළුවන් මේ සියල්ල තුඩින් මේ සියලු නිදර්ශන මගේ නිදසුන් මගේ ගම්න්න කරන්නේ සැල්ලහිනි සන්දේශය කතෝරයයක් නැතැ සැලහිනි කවයා අවස්ථාහා සිද්දුලිරූපණයට මනා සමත්කමක් දක්වා ඇති බවල් කියලා අපිට කියන්න පොළුව. හරිද හඩි. ඒනම් පුතේ අපි

තුනම් පාඩන් කරන්න දන්නා. හඩි. එහෙනම් පුතේ තුන මට අඟහරුවාදට දෙන්න මන් දැන් එක කවියක් පිතරක් පෝබොල්ලන්ඟගේ පාඩ ගන්නවා පාඩංකරන්න වෙලාව දීලා. හනිද මට හත්තරවිනි කවිය පාඩංකල්ලා දෙන්න බලන්න ඒ තිය හත්තර මන් ටික වෙලාවත් දෙන්න පාඩරන්නහරි. විදුමිනී පුතේ අපි සැලණිහින් සන්දේශය විචාරටික කතා කරා. අසෝ හ සහ සෝ අට පිටුවල තියෙන නිකි තභ්‍යසිී තුරුපික කරා ඒටික තමයි කරේ. හරි පාඩන් කරමුකෝ එතකොට ඔන්න අපිට ආර්ති වශයෙන් ගොඩක් වැදගත්තන කවියක් නේද රන්වන් කරල් ගෙන එනගිට ඔන්නති. සන්නන් සෙහින් ගෙදි සෙවනලු වැලි තෙලෙන මේක තමයි පාඩන් කරන්න ගොඩක් හොඳයි පුත්තේ එෙන අපි ළඟට පේපරහික කොටසක් කරන්නේ යන්නේ ඊට කලින් ම් වතු තිබහය වතුරු වීලෙන්න අනිත් අය මේ වීඩියෝ එක බලමුෝ නික බල්ල අපි පේපරිකට යමු හඩ හොඳයි පුත්තේ හෙනං ප්‍රශ්න දියන්න පාංකෙදාල පිරිිතුර ලියන්න පේපරි එක රූපයකට දාන්න ඩි ටිකක් අමාරු පේපර් එකම් හොඳර කල්පනා කරන ලියන්න මං පොඩක් වෙලාව දෙන්නම්. ඉස්සෙල්ලාම කරන්න එකයි දෙකයි ප්‍රශ්නය. ඒ දෙකකරාට පස්සේ එක මම් බලනව ලකුණු උදදාාගනයන් අවසානය ඔක්කුම ලකුණු ගණනය කරමු විස්සෙන් තමයි දෙන්න එක ප්‍රශ්නය කර ලකුණු දෙකගාන්න. අයන්න ටෙකයි ආයන්න ටෙකයි එතකොට දෙකයි. ප්‍රෝමිල්ලක්කං එක සහ දෙක කරන්න. ඒ දෙකමං එස්සෙල්ලාම් බලනො. හ රෝමි ලක්කං එකයි දෙකයි බලමුදු පුතේ හැමෝම ලියලිවරයිනේ දෙක හා. එහෙෙනම් පුතේ හරිනං හරිදාගන්න වැරදිනම් ලතුපෑනෙන් ලියාගන්න ලකුණ ගාණත් එතන දාගනයම්. හළද අයන්න හරිඩම් ලකුණු එකයි. ආයන්න හරිඩම් ලකුණු එකයි. එතකට රෝමිලක්කං එකට ඒ අනුව තමයි ලක්ුණු දෙකක් පිරිනැමෙන්. හලද හම්බවෙන්නේ. සිංහල අක්ෂර මාලාවේ හැති ගෝෂ මහාප්‍රාණ අක්ෂර දෙකක් ලියන්න එතකොට මහප්‍රාණගජබින් දෙකක් ලියලා තියෙන්න්න ඕනේ. ගාජර් ධබ එක ලියලනම් ලුණු දෙකයි. එකක් ලියලනම් ලකුණු භාගයි. හනිද දෙකම ලියලනම් තමයි ලකුණු එකක් අයන්න හම්බින්. රසාහවයන්න අන්තස්ථ ක්ෂර නියෝජනය කරන සරශබ්ද පිළිවනිින්ඩියන්න රයන්න නියෝජනය කරන්නමොකදවා යන්න නියෝජනය කරන්නමකක්ද කියලා පිළිවලින්ියන්නන්. ඔයාලා දන්නම පුතේ මේ යාර කියන අක්ෂර ඊE U කියන මේ? සරවලත් එක් සම්මධතාවයක් දක්කනවා නේද සර සහ වයන්ජන අත්තර පිහිටා තියෙන හිද තමයි අපි අන්තස්ථක්ෂර කියලා කියන්නේ. එහම් රයන් නියෝජනය වෙන්නම කක්දර ඉරු. නේද රයෙන් ඉරු වයන්නේ උයන්න රයෙන් ඉරු වයන්නෙන් උයන්න. ඒ දෙක මහනිඩන් ලකුණු එකයි එකක්. විතරක් ලිරනම් බාගගේ දියලා නැත්තන් රතුපැනෙන් ලියාගන්න ඉරු උයන්. හ රෝමිලක්කන් දෙකට එනවා. පහත දැක්වෙන විසන්ධිපද සන්දිිකොට ලියන්නලු. බහුධන ආරත බහුධනාරත කියන එක බහුවාර්ත නේද ගාත්‍රාදේශ සන්ධිය සන්ධිපදේ විසන්දික ලස්සරයක් කරිව්‍යන්චලයක් කරි. තියෙනවනක ලොප් කරලා මෙව්‍යන්ජනයක් ආදේශවීමක් සිද්ධ වෙනවා. බහුධන ආරත්ථ බහුධන වාර්ත වයන්නක් ැවිලා බහුධන වර්ත ඇධන ඇදධන දෙමට මොකදනේ ඇත්දමට නේද ඇ ඇත්දමට මෙතන සදිය පරූප සඳදි හැබට සංගිය ියන්න කියලා නැහැ ස් මේ සධි කරල දැක්කෝ හම ප්‍රමාණව පරරූප සඳීට තමයි අයිති වෙන. රූපය පූර රූපයට ආරෝපනය වීම සිද්ධ වෙනවා ඇත්දෙමට ඇයන්න අල් දායන්න දෙයන්න මයන්නටයන් ඇදදමට හරි තේරුම කියන පුතේ එකැන අන්තස්ථ කියන්නේ දැන් මේව සරහෝ සර සහව්‍යංචන අතර පිහිටා දෙබීම අත්තර පිහිටීම හින්ද තම අන්තස්ක ක්ෂට කියන්න ඒකට හොඳ මේ විස්තරයක් ඔන්න මන්තව ගූපකට දාන්නග හරි එකත් බලන්න හින්න හ එහනම් මට ඊළඟට කරලා දෙන්න තුම්වැනි ප්‍රශ්නය හතරවැනි ප්‍රශ්නයි තුම්වැනි ප්‍රශ්නයේ හතරවෙනි ප්‍රශ්නයේ අපි දැන් එහිෙනම් බලමුම එක මුරුදු්ජලායන්න සහ තයන්න යන අක්ෂර සඳහා කෙටි පාපිල්ලයදා අරථවත් වචනය බැගින් නියන්න කියලා හ. පැහැදිලි කරන්න කලින්මං ඔයාලට භාෂාව පොතේ එපාඩ මත් තියනවා ඒකත් පෙන්නලා ඉන්න. අකුර පෙන්න්නන්න ඕනෙ නිසා මුරුදජ ලායන්නත් එක ඕසරයේ දුන හම අපි මේ විදිහට ලියන්න නැහැ මේද මෙහෙම විදිහට තමයි ලියන්න කෙටි මස්ව මුොඩුදජලූ මේ විදිහට ලිනලු දීර්ග මුරදජ මේ විදිහට ලියනවා. ඒ අත් එහෙනම් අතක තියාගන්න එතකොට මෙතන මොඩුදද්ජලායන්න මුොඩ දෙජලායන්න කෙටිප්පා පිල්ල ලූුණ එතකොට වචනයකට අපිට ලියන්න පුළුවන් ලු ලුහුණු කියනෙක් ලියන්න පුළුව ුණු කියට ලුහුණු එලු යන්න දාලා ලියාගන්න ලුහුණු කියලා නැත්ත එලුව ඒලූවා මුලට තියෙනෙ විදිහට අපි ගම්. පඩිදේහින්ද ලොහුණු ලියා ගම්ම ලොහුණු සහ ලුද්දුල ලුද්දුල කියන එක ගන්න පුළුවන් ලු යන්නයි දූ යන්නයි මුරදජලා යන්න ලුද්දුල කියන තේරම දළු ලෑ කියන අදහස දළු කොළවල තියෙන දළු දන්නව නේද. පුංචි දල්ලු එත් දළු ලෑ කියන අදහස තමයි ලුද්දුල එක වචනය හොඳට මතක තිාවන ලොහුණු ියන්න පුළුවන්ඒ මාවත්ත ලුයන්න හුයන්න නොයන්න. ලුහුණු ලුද්දුල ඊළඟට ඊළඟ එක නම් හරි ඇතිමි. තායන්න අක්ෂරයට කෙටිපාපිල්ලේ දල තූහීන ඒ වගේ වචනගන්න පුළුවන් තුම් මංහන්දිය එතකට තුලනෑය ඕගල මොනවද ඇවි ඕ මුලට දාල පුතෙලියම් හරිද.

සඳහා දැක්වෙන අරතේලියන්න තියෙනවා. ලියල නැත්තන් නතු පැණිියෙන හඳට පාඩන් කරන්න. නතුූ තුඩහා පායිති හන්සේට කියන්නේ අපි කල හන්ස කයන්න දන්තජ අයන්නේ මුුදදජ නෙවී. ධන්තජ අයන කල හන්ස. කලහන්ස. සියනු කලාවන්ට අධිපති දෙවඟන තියෙනෙ සාඩ සවිය කියලා.සාඩ සවිය. සාර සබිය. හරි නේද හා. එකලියාගත්තනි එහෙනම් පහයි හයයිතරලා දෙන්න මට නෙෑ හරි අපි දැම් බලමු එහෙනම් ඒ දෙක විතරක් බලමු පහත දැක්වෙන තත් සම ශබ්දවලට අදාළ තත් බව. එනම් පාලිසංස්කෘත, භාෂාව වචන අප ඒ විදිහටම භාවිතා කරනකොට තාත් සමයි කියනමව බිඳලා සිංහල විදිහයට හදාගත්තනං අප එකට තත් භවයි කියනවා මේවැෑ වචචන අපි ගොඩාක් කරන එඩවෙනම පාඩමක් විදිහටත් කරා සමහරවිට මේක මතක නැතිද දන්නේ නැහැ එකද හරි අපි මතක නැත්තම් පාඩන් කරගමු චේදනය කියන එකටන්නේ සිින්දීන හනිද චේදනය බිඳල හදාගත තත් භව වචන තමයි සීදීන සිින්දන ්‍රවණ කියනට එක හරි ඇතිනි සන සයන්න වයන්න නයන් සන චේදනය සිදිින ශ්‍රවන සවන. හ එක්කෝ අපි නිහඩ වෙමු මෙහි සඳහන් එකන ලේසි නිපාත පදේමකන්ද එක්කෝ කියන එක. හරිදක්ෝ උපසාර්ග පද්දමු කද ලමයි නිහඩ නිහඩ කියන. හ ඊළඟට? ත් පෙනි ප්‍රශ්නි කරලා දෙන්න පහත දැක්වෙන කතෘුකාරකවාකය කර්මකාරතයටත් කර්මකාරකවාකය කත්‍රුකාරකයටත් හරවත් හරි අපිදැඟී ප්‍රශ්නි බලමුද හරි ඔන්න පුත්තේ චත්‍රුකාරකවාක්‍යයක් නන් අපි එක කර්මකාරකයට හරවන්නු. ඒ කරම කාරකවාක්‍යයන්නන් කතෘු කාරකවාක්‍යයක්ට හරවන්නු විරුද්ධ දේ තමයිදෙන් කරන්න දීන්. ඇතම් ජනමාධ්‍යකාඩුවෝ සිංහල බස්ස මනාව හසුරුවති මේක මොනවාක්‍යයක් ද කත්‍රු කාරකවාක්‍යයක් එහනන් දෙෙන් අපි හරවන්න ඕනි මොවාකයකට ද? කර්මකාරක වාක්‍යටාහෙනම් ඇතැම් ජනමාදදකරුවෝ කියන එක අනුක්ත කරන්නන ඇතැම් ජනමාදදකරුවන් විසින් නිපාතයේ ඕනු විසින් දැම්මා. සිංහල බස්ස කියන කර්මය උක්ත කරන්න ඕ හෙනම් සිහ බස කියනෙ ුක්ත කරහම සිංහල බස ඊළඟට උක්ත ච්ච කර්මයට අනු ආක්‍යාතිය තියන්න ඕ හබ කර්මකාරක ආක්‍යාතියක්. හසුරවති වර්තමාන කාලින් තියන්. එනම් අපි පරිවර්තනය කරනවාක්‍ය වර්තමාන වඩෝන එහෙනම් ඇතෙම් ජනමාධ්‍යකරුවන් වි සින්සිංහල බස මනාව හසුරුවනු ලබයි. නැත්තම් මනාව හසුරුවනු ලැබේ. නැත්තම් මනාව හසුරුණු ලැබි. හරිනේද හනිද අඩුපාඩු තියනු නහදාගන්න. රණුති මහෝෂද පඩිතුමා විසින් කේවට්ටයා පරදවන ලදි මොනවාකයක් ද කර්මකාර්ක එහෙනම් අපි හරවන්න ඕනේ මොනවාකයක් බවටද දෙ මේ ප්‍රශ්නයට අනු කතෘකාර්ග ආහෙනම් පිළිතුර කියමු බලන් අරද වයි කියන්න බෑ. ඩැන් ගොඩාක් කුතේ මේ ආඛ්‍යාත්ම මේ ආඛ්‍යාත්්‍යය කාලය වැරදි. දැන් හුඟාක් වෙලාවට ළමයිටමං වැරදන එකක් තමයි මම එක පාඩම කරනකටත් කියලදිෙන හරවන්න කලින් පුති සෙල්ලාම ආක්‍යාතය දිහැ බලන්න. හලිද මේ වගේ. ෘකාරක කරමකාරක වාක්්‍යකා මොන්න දේකරන්න කලනුන් මේ අවසාහන ක්‍රියාවදිහැ බලන්න පල බලන මොන කාලෙද මේක තියනේ. වර්තමානද අතීත දනාගතද ආහසුරෝති. වර්තමාන හි නම්මං හරවන්නත්තුෝ නේ වර්තමානයටටමයි. පරදි වන ලද්දි. මේක තියෙන් ්‍යතීත්තේ. පරදවලයිවල්. ஏනම්මම් මේක? ආයි හරවන්නත් වූනේ අතීත කාලිටමයි එතකොට වැරදින්නේ නැහැ. හැනිද මහෝෂද පඩිතුමා විසින් කේබට්ටයා පරදවල ලදි පරදවල ඉබරයි. ඉනම් අපි අතීතෙල්ලියන්නුනෙහිනම් කොහොමද මහෝෂද පඩිතුමා කේවට්ටයා පැරද වූවය කියල යන්න පැරද වූයේ වෙන සුත්තර ඇ තියෙන නගහන්න පුළො හරිෙන්? හොඳයි පැරද වූයේ අතීතින් තියන්න හරි. ඉහිනං ඊළඟට කරමු පුත්තේ අටබනි ප්‍රශ්නය කරන්න හන් ඉහිනන් දැන් අපි එක බලමු ඒකා කියියා සකලයන් අබන්ට. ඔන්න ඕක දැන් මේ ප්‍රාදේශික ව්‍යවහරයෙන් තියෙනෙක පොදු ව්‍යවවාරෙන් යන ඒක ගියා එයා කියා.

ෙලි ගහනවද පොල්ො එනව කියන පොල්ලෙලි ගනව කියනෙ කරනේ අපි දහයවස්ස දිගෙන ගත්තේ පුංචි තාත්ය පොල් ලෙලි ගහනවද ඕක ලකුණු දෙන්න බාප්ප කියලා තිබ්බ හලද ඒත් පුචි තාත්ත්‍යය කරල ියන්න පුොළුවන්නන් ගොඩක් හොඳයි බාප්ප කියලා තිබ්බත් කමන්නේ ලකුණත් දෙන්නකො පුංචිතතාත්තය පොල් ලෙළි ගහනවද නැත්තම් බාප්පේ පොල්ලෙඩිගහ බාපය කියනද දීව මලිත් එද බ. කමනය ලකුණත් දෙන්න බා්ප පොල්ල ලිගහනවල හරි. ඊ ළඟට එහෙනම් නමයයි දහයායි දෙකම කරන්න හරිද අපි බලමුදුද හරිනේ.. ලකල ගුවන් තල සිරියහන නිකසල අතුල කුසුම් විලසින්. සෑදෙන තොරවැල මේ දහයිවස්රති දෙක් නෙනේ දමොකක්ද මේ කියන ලස්සනවෝූ නේද නැත්තම්. අලංකාරවෝ ආකාශය නැමැති සිරියහනෙහි අතුළකුසුම් කියන අතුරන ලද්දාාවෝල් විලසින් එෙන මල්මෙන් කුසුම් විලසින් මල්මෙන් තාරුකා සමූහය සැකසෙද්දී ඔන්නෝ කනෙක්. சேரும எனம்மே பதே சந்தாங்க உப்பமாவை மகிண அத்துல குசும் விலசி நேது அத்துர அதாவமாள்பகிே அத்துல குசும் வில சின தமைமே ப பயாதேகி சந்தக உப்பமாம. ரூபக்கே தமை லக்கன குුවன் த சிறயாகன லக்கல குவான் த சிறயான. அலங்கார வச்சுமே ஆக்காசே நமத்தி சிற என அப்பகள் எனவா அக்கல குුවன் தள சிறயான හරිනේ උපමාව තමයි අතුලකුසුම් විලසින් රූපකය තමයි ලක්කල ගුවන් තල සිරියහන. ඊ නඟ පහත දැක්වැෙන ඉගිවැැකීෙන් කියවෙන අරත්තේ ලියන්න ගෙනනොහිෙනම් දැම්ම මේ කියන අදහස තිබුණත් ලකුණු දෙෙන්චක්. හැලිද කම් බැදීම කියනකින් එකඟ තාවක් නැතිකම. එකඟ තාවක් නැතිකම් ඔය අදහස වනට ලියල තියනව ලකු දෙ. එක ලගල නැත්තල්ලියන්න කම්බාධනෝ කැන එකග තාවක් නැතිකම ඉඟිවැැකියා තී නිශ්ෂිත තීරණයක් හඩ එක ගොඩාක්මකුතේ ලියන්නවන එකඟ ත එකඟ වීමක් හැමෝම එකඟ වීමක් නැතිකම තමයි. ලකුුණු භාගත් දෙන්නපු හනි එක ලියාගන්න එකඟතාවක් නැතිකම අන්ගේ ඉඳම් කන කනවා හිතවත් කම්පාල විනාශය ගෙන දෙනවා එතත්ම්පා විනාශය ගෙන දෙන. ඕම කදකුතේ ඕ හරි සම්මගෙන් සිට හන්තුරුකම් කරනෝන මේ අහප විනාශයක් ගෙන දෙන වැඩක් කරනවා ඉතවත් කම්පා විනාශය ගෙනදිනවේ අදහස තිය නොනම් හරි කම්බෑදීමට එකඟතාවක් නැතිකම කියර ලියවල හඩි. දැල් ලකුණු කේද කියල දාන්න දාසයයි හඩි. එහෙනම් පුතේ මට දැම් එන්න මේටික ලකුණු කරගන්නකො මේ ටික පාඩන් දෙන්නේ අපි දැම්න්නේ කරපු ඒ මේ ම පේපර එක පෙන්නන්නම් . අංක දෙක අංකා හතර අංක පහා අංකාට්ට ශ්‍රාදේශික ව්‍යවහාර වන ඔ නමවෙෙනක ඔක්කොම හඩිද කට්ටියගේ එකක් හරි හරි අය තු එක එකක් හරි හරියා ඇතුස දෙකම හරියා තුසනෙක් දෙකම හරි. රි හොදයි එපුතඒ එක හොඳට බලාගන්න එක තේරුම හිමගින් කරන්න අාවොත් එහෙම එක හොඳයට බලාගන්න දහවෙෙන එක පාඩන් කලද දහයි. රෝමි ලක්කන් දෙක්ක හතර පහ අට දහය ඒ ටික පාඩන් කරමුදැ. අයි කියන්න උනිඳ හරිනේද කටහරිල මාකර ගන්න බැරවුණ නහ. දෙකයි හතරයි පහයි අටයි දහයි හිතවත්කම්පා විනාශය ගෙන දෙනවා. හිතවත්කම්පා විනාශය ගෙන දෙනවා. කම්බැදීම එකඟතාවක් නැතික. සමන හරි. හොඳයි පුතේහෙනම්. එහෙනම් හර මං ඔගලන්ට දෙනවකිව හෝම්වක්ි කලයා ගමු විචාර ප්‍රශ්නය සැලලිහිනි සන්දේශයෙන් සැල්ලිහිනිත් සන්දේශයෙන් හෙළිවන යිතිහාසික තොරතුරු සැලලිහිනි සන්දේශයෙන් හෙළිවන ඓතිහාසික තොරතුරු මගවිසිතුරු මගවිසිතුරු පද්්‍ය පන්තිය මගවිසිතුරු, පද්්‍ය පන්තිය තුළින් පැහැදිලි කරන්න සැලලිහිනි සන්දේශයෙන් හෙලි වෙන අයිතිහාසික තොරතුරු මගවිසිතුරු පද්්‍යපන්තිය තුළින් පැහැදිලි කරන්න නිදසුන් තුනක් දාලා එනන් සාර්ථක පිරිිතුරක් ලියාගනන්න. හරි. එහෙනම් පුත්තේ අද මංකරන්නාපු වැඩකුටස ඉවර වනාා මටික තමයි කරන්න හිටිය අද දවස ත එෙහින්ද වෙලාව දොළහයි පහදාසයයි. එනිසාමද අවසංකරමනේ කමක් නෑනේදනෑන. හානි වෙලාව ඉතුරුයි ආය අලුත්පාඩමක් පටන්ගන්න ද වෙලාව මදිනනි එ නිසා අපපය අඟ හඩුවාදට අලුත්පාඩමක් පටන්ගම්ෝ ොලහ මාට නිවර කරන්න ඕනේ ඒනම් අපේ ඒ වැඩටිකත් කරගෙන ලබුණ සතිය හම්ලෙම ප්‍රශ්නයක් තියෙනවන අහන්න පුළුවන්මකක්කර ද. රි මනත්්‍යතාහපු ප්‍රශ්නයට මම මේ ගරුප්ප එකට දානවය හොඩි සටහන ේක බලන්න අන්තස්ථක්ෂර හරි හනම්පුතේඒ වැඩ ටික කරගෙන අප අග හරුවවාදට හම්බම